साधु 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 नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु 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 अपगे गुरुदेवोत्तम कल्याण मित्र गौरवनीय पिंगत लघु स्वामीन वहांसेट अपगे नमस्कार वेवा साधु 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 गरुतर महासंग्रत्नी अवसराई श्रद्धावंत वासनावंत पिंगतुनी गुडाकैक जीवितवल अपिट दकिंड लबेनवा अपिट आहंड लबेनवा आदरे निसा दुक्किन दिन देवल गुडाकै आदरे निसा गुडाक प्रश्न हदागेन आदरें वेलिला समारुंगी जीवित सिहि विकल बवट पत्तला आदरे मुलावेला आदरे नामिंग रागीट मुलावेला समारुंगी जीवित नसी गिहिला समार तरुण दारुवंगी जीवित गुडाक आयाले यनवा एयाला मेदी वयसेट पत्तेद्दी हो वयसेट पत् याद्दी हो एयालाट दनेनवा तरुण काले तमन करगत्तु वेरदि देवल आहापव आहापव मतक कर कर एयालाट हित वेदना ऐति करनवा एयालाट हित पीडा चित्त पीडा ऐति करनवा गुडाक कैक जीवितवल पीडाव दिहा बलपुहाम ආපසට හැරිලා බලපුවාම එයාලා වරද්දගත් තැන් එයාලා ආදරේ නාමයෙන් ගොඩාක් දේවල් වලට රැවටිච්ච ඒවා ආදරේ නාමයෙන් ගොඩාක් දේවල් වලට රැවටිච්ච ප්‍රතිවිපාක සමහරු හිරේ විලංගුවේ ළඟලා ගොඩාක් දුක් විඳිනවා සමහරු පෞල් ප්‍රශ්න ආරවුල් ගාමරා ගැනීම එනකොටා ගැනීම නොයේකුත් ප්‍රශ්න වල පැටලලා දුක් විඳිනවා आदरे नामें रागेट पिलंबिच्च समहरायगी जीवित निरें केलवर वेनवा समहरायगी जीवित तिरिसन लोकें केलवर वेनवा समहरायगी जीवित प्रेत लोकें केलवर वेनवा ससरे अनंत अप्रमाण दुख विंदिन भयानक इरनमकें यागे गमन तीरणी करनवा तिंग एनिसा मे गुडाक प्रश्न मिनिसुंगी चित्त संताने हित पीडावल अतिकरण दुख पीडावल अतिकरण तमागे जीविते बहु दुखट ऐदला दान तमागे जीविते गुडवा खनसल्लट प्रश्नवल पटलवन आदरे नामें अतिवेन रागेट वैटिच्च लोके सत्य विंदोन प्रश्न गेन अदा अपिट इगिन गन्न अवस्थावती एन्नी अपे अद सदाम देश नाव संधा अद दवसी सदाम देश नाव संधा दायकत्ति धरण अमादार सदाम देश नाव संधा दायकत्ति धरण अंबगा मुलहेन कुडावेव गले विलयन लिपिने पदिंची तम आदरणीय दिमापियांग वन एम जी जयंत समर विक्रम पियानंत सा डब्ल्यू एम सोमा वर्ण सूर्य मेनियंट सिद्धपति मिनिस දැනට විදේශගත වෙ සේවයේ නියුතු ජනවාරි මාස 10 වන දිනට කියන්නේ අද දිනට උපන්දිනයේ යෙදෙන පින්වත් එම් ජී අසංක ප්‍රසාද් සමර වික්‍රම මහතා විසින් අද දවසේ මේ සදාම් දේශනාව සඳහා දායකත්වය දරනවා. ඉතින් අපි කලින්ම ඔබට මතක් කළා ආදරේ නාමයෙන් රාගයට පෙළඹිච්ච ජීවිතවල දුක්ඛඳ වුණාව ගැන අපි අහන්න මේ සූදානම් වෙන්නේ කියලා බලන්න ආදරයක නාමෙන් රාගයට පැටලිච්ච සත්‍යය ආදරේ නාමෙන් රාගයට කෙනෙක් පැටලලාට පස්සේ එයාගේ චරිතේ නීච වෙලා යනවා කිසි කෙනෙක් එයාව ගණන් ගන්නෑ එයාගේ ලැජ්ජා බියදක තුරන් වෙලා යනවා
එයා ඉන්න තැන එයාට අමතක වෙනවා එයාගේ වැදගත් පෞරුෂය නැති වෙලා යනවා එයා බොහෝ දුක් පීඩා ප්‍රශ්න ඇති කරන තැනට ඇදිලා යනවා බලු පැටව වගේ රාගේ පසුපස හමාගෙන යන සත්‍යෝ ඔබට පේන්නේ නැද්ද බලු පැටව වගේ රාගේ ඔස්සේ හමාගෙන යන අය පේන්නේ නැද්ද ආදරේ නාමයෙන් රාගේ ආදරේ සහ එතන ආදරේ තියෙන තැන කරුණා මෛත්‍රිය මුසු වෙන්න ඕනේ රාගයෙන් පටලවාගෙන ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විඳවනවා ගොඩාක් අය. එතකොට බලන්න අපට අපේ ජීවිතේ දුක් පීඩා ඇති වෙන පැතිකඩක් ගොඩාක් අය හිතන්නේ ගොඩාක් අයගේ ජීවිතවල යාලාගේ කල්පනා රටාවේ තියෙන්නේ මං වෙනුවෙන් කෙනෙක් ජීවත් වෙන්න ඕනේ. මාව බලාගන්න මාව රැකගන්න මගේ ජීවිතේ පවත්වාගෙන යන්න කෙනෙක් ඉන්න ඕනේ. එතන තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්න ඕනේ කියලා තමන් වෙනුවෙන් කෙනෙක් ජීවත් වෙන්න ඕනේ කියලා කෙනෙක් බලාපොරොත්තු වෙලා එයා ඒ ඔස්සේම එයාගේ ජීවිතේ පවත්වාගෙන යද්දි තමා වෙනුවෙන්ම කෙනෙක් ඉන්න ඕනේ කියන අදහසින් තව කෙනෙකුට වද දීලා හරි තව කෙනෙක්ව පීඩාවටපත් කරලා හරි තව කෙනෙකුට දුක් පීඩාවක් ඇති වෙන කරදරයක් ප්‍රශ්නයක් අරබුදයක් ඇති වෙන දයක් කරලා හරි තමන් තමන්ගේ රාගය සපුර ගන්නවා ගොඩාක් මිනි මෙරුම් වලට මුල් ගොඩාක් බේබදුකම් වලට මුල් ගොඩාක් ප්‍රාණඝාතයට මුල් වැරදි කාම සේවනයට මුල් පාලනය කර ගන්න බැරි රාගේ තමාගේ ජීවිතය ඇති කරගත්ත අර්බුද ගොඩාක් ආදරේ නාමෙන් රාගේ පැටලිච්ච ජීවිතවලට අත්‍යචිරණ බලන්න අපේ හිතේ අදහසක් තියෙනවා අපේ හිතවල ස්වභාවය අපි යම් කෙනෙකුට උපකාරයක් කරනවා අපි යම් කෙනෙකුට උපකාරයක් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙයාට දැන් මේ උපකාරය මම දැන් මේ කළා මෙයා මගේ පස්සෙන් දැන් මට උපකාරයක් කර කර ඉන්න ඕනේ මගේ පස්සෙන් ඉන්න ඕනේ දැන් මේ කියලා අපි හිඟන්නේකට බත් එකක් දීලා බලාපොරොත්තු වෙනත් එහෙම ඒ හිඟන්න මගේ පස්සේ වැඳ වැඳ ඉන්න ඕනේ කියලා ඒ හිඟන්න මගේ පස්සේ වැඳ වැඳ මගේ පස්සෙන් ඇවිල්ලා මට උදව් උපකාර කරන්න ඕනේ මගේ හැම දුකක් සැපම බලන්න ඕනේ කියලා අපි අදහසකට ආවොත් අපි වැරදි අදහසක් අපි අපි එහෙම බලාපොරොත්තු වෙලා එයා එහෙම නොකළොත් එහෙම අපි හැමදාම පීඩාවෙන් අපි යමෙකුට යම් උපකාරයක් කරනවා ලෝකේ සත්පුරුෂ වෙනවා නම් ගොඩාක් හොඳයි හැබැයි හැමතිස්සෙම ලෝකේ හැම කෙනෙක්ම සත්පුරුෂ නැහැ අපි බලාපොරොත්තු වෙන අපි යම් කෙනෙකුට උපකාරයක් කරලා ඒ උපකාරය කරපු කෙනා පෙරලා අපිට උපකාරය කරන්න ඕන කියලා අපි බලා එයා උපකාරය කරනවා නම් ගොඩාක් හොඳයි නොකරනවා නම් අපි ඒ ගැන පසුතැවෙන්න ඕනේ නැහැ අපි ඒ ගැන තැවෙන්න ඕනේ නැහැ අපි ඒ ගැන පීඩාවට පත් වෙන්න ඕනේ නැහැ ඒක මොකද හේතුව මේ ලෝකයේ ධර්මතාවය එයයි අපි මේ ලෝකයේ ධර්මතාවයක් තුල ඉන්නේ දැන් බලන්න අපි බලාපොරොත්තු වෙන දේ ඒ විදිහට ඉටුුනේ නැත්නම් ඉටුුනේ නැත්නම් අපි පීඩාවේ අපි දුකසේ ඒ නිසා දැන් බලන්න අපි උත්සාහ කළේ එහෙනම් අපි කෙනෙකුට උපකාරයක් කරනවා එතකොට අපිට තියෙන කරුණාව මෛත්‍රිය එතන ආදරයක් කරුණාව මෛත්‍රියක් කෙනෙක් කෙරෙහි තියෙනවා නමුත් එයා පස්සෙන් අපි පස්සෙන් වැඳ වැඳ අපිට උදව් උපකාර කර කර අපේ පස්සෙන් වැඳ වැඳ එන්න ඕනි කියලා අපි හිතුවත් එහෙම අපිට තියෙන එතන අපිට පීඩාව ඇති කරන දෙයක් අපි එයාව පීඩාවට පත් කරලා හරි එයාව දුකට පත් කරලා හරි එයාට හිංසා පීඩා කරලා හරි අපේ අවශ්‍යතාවයන් ටික අපි සපුර ගන්න මහන්සි ගත්ත තින් දැන් බලන්න ආදරේ නාමයෙන් රැවටිච්ච ගොඩාක් අයගේ ජීවිතවලට එයා ආදරයෙන් ආදරේ නාමයෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා සමහර කෙනෙක් හිතනවා මම මෙයාට ආදරේ ඒ නිසා මෙයා මං කියන විදිහට ඉන්න ඕනේ මම මෙයාට ආදරේ මම මෙයාට මුළු ජීවිතේම කැප කරනවා හැබැයි මෙයා මගේ කියන විදිහට මට උදව් කරගෙන මට මගේ මට ජීවිතේ පුදාගෙන මට ඕන විදිහට මෙයා ඉන්න ඕනේ අර එතකොට Tamanට ඕන විදිහට ඉන්න කියලා අරයට වද දෙන්න කියෝතින් බලන්න ගොඩාක් අයගේ පෞල් ජීවිත ආරවුල් හටගත්ත තැන් බලන්න ගොඩාක් අයගේ ජීවිත පෞල් අසාර්ථක වෙච්චිය ගොඩාක් බලන්න මොකක්ද ඒකට හේතුව ඒ පෞල් අසාර්ථක වෙන්න ගොඩාක් හේතුනේ ඒ පවුල අසාර්ථකෙන් හේතුනේ අරය බලාපොරොත්තු වෙනවා ස්වාමියා බලාපොරොත්තු වෙනවා එක්ක බිරිඳගෙන් Tamanට ඕන විදිහට හැම දෙයක් වෙන්න ඕනේ කියලා
බිරිඳ බලාපොරොත්තු වෙනවා මගේ ස්වාමියා මට ඕන විදිහට ඉන්න ඕනේ මට ඕන විදිහට හැම දෙයක්ම කරෙන්න ඕනේ කියලා ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙනවා බිරිඳක් සියලු දේ බිරිඳක්ගෙන් බලාපොරොත්තු වෙනවා ස්වාමියෙක් සියලු දේ එතකොට හිත් දෙකක් එතකොට හිත් දෙකේ ස්වාමියා Tamanta පීඩාවට පත් කර කර පීඩාවට පත් කර කර බිරිඳට බිරිඳව පීඩාවට පත් කර කර තමන්ගේ අවශ්‍යතාවයන් සපුර ගන්න මහන්සි ගනිද්දී තමන්ට ඕන විදිහට තියා ගන්න මහන්සි ගනිද්දී බිරිඳ පීඩාවට පත් වෙලා පීඩාවට පත් වෙලා ඔහුව දාල යනවා. ඔහු අතහරිනවා. ඔහු ඔක්ටි කී කරු නැති වෙලා යනවා. ඔහුගේ වචනේ පිළිගන්න නැතුව යනවා. එතකොට යා වෙනස් වෙනකොට ඔබ විඳවනවා. බලන්න ඊළඟට බිරිඳක් ස්වාමියාව තමාගේ යටතේ තියාගන්න උත්සාහ කරනවා බිරිඳක් ස්වාමියාව තමාගේ යටතේ තියාගන්න උත්සාහ කරද්දී බිරිඳ ඉතන තමන්ගේ යටතේ ස්වාමියා මේ විදිහට ඉන්න ඕනි සරපරස වචන පාවිච්චි කර කර අඩත්තේ ඉතන් කම් කර කර නොයේකුත් දේවල් කර කර කාන්තාවක් ස්වාමියෙකු තියාගන්න හදනවා නම් ස්වාමියා යම් විටක ඔබ අතහරිනවා එදාට ඔබ පීඩාවෙන් එදාට ඔබ දුක් විඳිනවා බලන්න ඔබ බලාපොරොත්තුනේ ආදරේ නාමයෙන් ආදරයක නාමයෙන් ඔබ බලාපොරොත්තුනේ තමාගේ යටතේ තියාගන්න ආදරයක් කියලා කියන්නේ මෛත්‍රිය කරුණාවක් මුසිවිච්ච දෙයක් කෙනෙකුගේ හිත් පීඩාවක් දුකක් දකින්න පුළුවන් දෙයක් ස්වාමීනකට පුළුවන් වෙන්න ඕනි සැබෑවටම බිරිඳකට ආදරේ නම් ඒ බිරිඳගේ දුක් පීඩාවල් දකින්න පුළුවන්කම තියෙන්න ඕනි ස්වාමියාට බිරිඳක් නම් ඒ බිරිඳ සැබෑවටම ස්වාමියාට ආදරයක් කරුණාවක් තියෙනවා නම් ඒ බිරිඳට පුළුවන්කම තියෙන්න ඕනි ස්වාමියාගේ දුක දකින්න හිත් පීඩාව දකින්න ඒ ස්වාමියාව පීඩාවටපත් නොවන ආකාරයට ජීවත් වෙන්න ඒ බිරිඳට පුළුවන්කම තියෙන්න ඕනි බලන්න ගොඩාක් අයට මේක තේරෙන්නේ නැහැ ඒ නිසා ගොඩාක් අය හැමතිස්සෙම අරුබුද හදා ගන්නවා ඉවසීමක් නැහැ කරුණාවක් මෛත්‍රියක් නැහැ රණ්ඩු සරුවල් ගෙවල් වල ඇති වෙන්නේ මේ නිසා නෙවෙයිද බලන්න සැබෑවට මේ ආදරයට වහන් වෙලා රාගයකින් පීඩා විඳිනවා එක්කෝ එහෙම නැත්නම් ද්වේෂයකට යට වෙනවා එහෙම නැත්නම් මෝහයකට යට වෙනවා අකුසලයක් තමාගේ හිතේ වැඩ කරනවා තමාගේ වසඟේ පවතන දැන් දෙමාපියෝ දරුවන්ව පාලනය කරනවා මේ විදිහට වෙන්න ඕනි කියලා. නමුත් එයා සසරේ දරුවා සසරේ අරගෙන ආපු කර්මානුරූප ස්වභාවයන් තියෙනවා. එතකොට මේ අවස්ථාවන්හිදී දෙමව්පිය මැදිස්ත බවට පත් වෙන්න ඕනේ. ඇතැම්වලට තමන්ගේ සහෝදර සහෝදරි අපි උත්සාහ ගන්නවා සහෝදර සහෝදරියව ධම්මකට ගන්න, සහෝදර සහෝදරිය හොඳමකට ගන්න, තමාගේ යටතේ තියන්න උත්සාහ ගන්නවා. නමුත් ඒ ආකාරය හැම විදිහට වෙන්නේ නැහැ. දැන් යසෝදරාව හිටියා කියලා දේවදත්ත ගන්න බැරි වුණා. බිම්බිසාර රජුව මගපල ලැබලා හිටියා කියලා අජාසත්ත්වෝ බේර ගන්න බැරි වුණා. ඒකර කර්මානුරූපෝ එන්න සසර ගමනේ සත්පුරුෂ ආශ්‍රයත් එක එක්කෙනා අරගෙන එන පිංපව් වල ස්වභාවය අනුව අපිට අපිට ඕන විදිහට හැම දෙයක්ම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හැම තැනකදීම මධ්‍යස්ථ බවට එන්න දක්ෂ වෙන්න ඕනේ. හැම කරුණකදීම අපි මධ්‍යස්ථ වෙන්න දක්ෂ වෙන්න ඕනේ. අපේ ජීවිතයේ ස්වභාවය අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. බලන්න මේක තේරුම් ගන්න බැරි වීම නිසා නෙමෙයිද අපේ ප්‍රශ්න දිග්ගැස කියන්නේ. සසරේම මේක ආදරේ නාමයෙන් ප්‍රශ්න දිග්ගැස යනවා. සසරට වෛරක්කාරී එකතු වෙනවා. සසරේම ආදරයෙන් පැටලි පැටලි රාගයට මුලා වෙවි ප්‍රශ්න හදා ගන්නවා. වැරදි කාමසේනට පෙළඹෙනවා. ප්‍රාණඝාතයට පෙළඹෙනවා. බොරු කියන්න පෙළඹෙනවා. ආය කර්ම ගොඩාක් රැස් වෙනවා. නිරේට වැටෙනවා තිරිසන් ලෝකෙට වැටෙනවා හිරි විලංගු වෙලාගෙනවා ප්‍රේත ලෝකෙ යනවා ඒවා ඔස්සේ දිගින් දිගට මේ ධර්මයේ හැසිරෙන තියෙන අවස්ථාව නැති වෙලා යනවා සිල් ගුණ දම් රකින්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා බලන්න මේ රාගයකට පෙළඹිච්ච වි චරිතයට අත්වන ඉරණම ආදරයකට වහල් වෙන ආදරේ නාමයෙන් රාගයට පෙළඹෙන ජීවිතේට මෛත්‍රිය කරුණාවකින් තොරව ආදරයට වහල් වෙන ජීවිතයට අත්වන ඉරණම එහෙමනම් හොඳට සැබෑවටම ගිහි ජීවිතයක් ගත කරන්න සාර්ථක ජීවිතයක් ගත කරන්න මෛත්‍රිය කරුණාව අනිවාර්යෙන් ඕනේ ධර්මයක් පුරුදු කිරීමක් අනිවාර්යෙන් ඕන එහෙම නැත්නම් එතන හැමදාම අරුබුද එතන හැමදාම ප්‍රශ්න එතන හැමදාම ආරවුල් බලන්න මේ හැම තැනම තියෙන ප්‍රසන්දියා ගයක් ගාණි
අවධානය යොමු කරලා බලන්න. ඒ හැම තැනම ඇතිවෙච්ච ප්‍රශ්න දිහා බලපුවාම හොඳට තේරෙයි. තමන් ආදරයෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් සමහර අය ඉන්නවා තමාට ආදරයක් නැතුව විඳව විඳව ඉන්නවා. අරයා මට ආදරේ නැහැ, මෙයා මට ආදරේ නැහැ, දරුවෝ මට ආදරේ නැහැ කියලා දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පියෝ ආදරේ නැහැ කියලා දරුවෝ ඉන්නවා. ආදරයක්කින් ආදරයක් නොලැබිච්ච අය එක පැත්තකින් ඉඳවනවා. අනික් අය ආදරයක් ලැබිලා ආදරයෙන් තෘප්තියකටපත් වෙන්න බැරුව ආදරේ ලැබෙනවා අනන්ත අප්‍රමාණ. ඒකෙන් තෘප්තියක් නැහැ. පීඩාව අනිකට පීඩාවට පත් කර කර තමන් ආදරේ හොයනවා. තමන් ඔය දාලා යනවා. තෘප්තියටපත් වෙන්නේ නැහැ කොච්චර. කොච්චර කළා තෘප්තියටපත් වෙන්නේ නැහැ. ආදරේ වෙනස් වෙලා යනවා. එතකොටත් ඉඳවනවා. බලන්න මේ ප්‍රේමයක් නිසා ආදරයක් නිසා අපි විඳෝන විඳවිලි කොට භාග්‍යතුන් වහන්සේ තමයි ලස්සන මාර්ථය දුන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි හරියටම හරිය මෙන්න මේ කාරණාව වදාලේ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණාවේ අර්ථය. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භය, ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භය. ප්‍රේමේ නිසාමයි සෝකේ උපදින්නේ, දුක සන්තාපේ සියල්ල උපදින්නේ ප්‍රේමේ නිසා. ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයං, ප්‍රේමේ නිසාමයි භය උපදින්නේ. ප්‍රේමතෝ විප්පමුත්තස්ස, ප්‍රේමයෙන් ආලියෙන් නිදහස් වෙච්ච දවසට නත්ති සෝකෝ කුතෝ භයං, සෝකයක් නැහැ. බියක් කොයින්ද? අපි විඳවන හැම විඳවිල්ලක්ම මේ වගේ. බලන්න, හොඳට බලන්න. ආදරයෙන් වෙල්ලා ඉන්න කෙනා ඊළඟට පීඩාවෙන් ඉන්නවා. මම මෙයාට මෙච්චර ආදරෙන් ඉන්නවා, කොයි වෙලාවෙ මෙයා දාලා යයිද දන්නේ නැහැ මම. මෙයා වෙනස් වෙලා යයි. තමට ආදරෙන් ඉන්න කෙනා මේ ඊළඟ මොහොතේ මැරිලා. කොච්චර අවස්ථා තියෙනවද? බුද්ධ දේශනාවල කොච්චර අවස්ථා තියෙනවද? මුණ්ඩ රජ්ජුරුවන්ට නාරද මහරහතන් වහන්සේ වෙනම දේශනාවක් කළා. බිරිඳ කලුරිය කළා කියලා අඩාඩ කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව විලාප තියති හිටියා. රජකම් කරන්න නැතුව හිටියා. එච්චර පීඩාවට පත් වුණා. එනකොට බලන්න සසරේ අපි කොච්චර ආදරයක් නාමයෙන් කොච්චර විඳවලද කියලා. ආදරේ නාමයෙන් රාගයට පෙළඹිලා මේ වගේ හිත් පීඩා මැද්ද කොච්චර සසරේ විඳවන්නේ නැද්ද? මේ මනුස්ස ජීවිතය තිරිසන් ආත්භාව ගැන කවර කතාද? ප්‍රේත ලෝකයේ කවර කතාද? නිරේ විඳවපුව කවර කතාද? ඒ නිසා හොඳට බලන්න. ඉස්සර වගේ නෑ දැන්. ඒ ආදරේ, යාගේ ආදරේ වෙනස්ලා. ඔබ විඳවනවා, දුක් විඳිනවා. බලන්න කෙනෙක් ආදරෙන් ළඟට වෙලා හිටියත් ඔබ කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නෑ. එහෙමවත් තියෙනවා. බලන්න ඉසිදාසේ ස්වාමියා ළඟට යනවා ආදරෙන් වැඳගෙන. ගෙදෙට්ට එනකොට ආදරෙන් ළඟට ගිහිල්ලා වන්දනා කරලා කකුල් දෙක ඕදලා ගෙට ගන්නවා. තමන්ගේම අතින් වෙලා ප්‍රණීත කෑම බීම උයනවා. වැසිකිලි කැසිකිලි හොදනවා. ඇඳුම් පැළඳුම් ඔක්කොම හොදනවා. ළඟට එන්නේ වැඳගෙන. හැම තිස්සෙම උපස්ථාන කටයුතු කරනවා. හොඳට කොණ්ඩෙ පීරලා ලස්සනට සරසනවා. හැම උපස්ථානයක්ම අංග සම්පූර්ණවම කළා. ගෙදර දෙමාපියෝ කිව්වේ ශ්‍රියාකාන්තාව ගෙදරට ගෙන්න ගත්තා වගේ කියලා. ටික දවසකින් ස්වාමියට එපා වුණා. කර්මය, ඇගේ කර්මය. බලන්න ආදරයක් හොයාගෙන යද්දි අත්න ඉරනම සසරේ කර්මයක් හරස් වෙලා, වැරදි කාමසෙවණී කරපු එකේ විපාකයක් හරස් වෙලා. බලන්න අත්න ඉරනම හැම කෙනෙකුටම මේ වගේ බිහිසුණු ඉරනම් සසරේ අත්න ඉඩකඩ තියෙනවා වුණ තරම්. ඒ නිසා ආදරේ නාමයෙන් රාගයට පිළිඹිච්ච ලෝකයට අත්න ඉරනම. ඒ නිසා හොඳට හිතන්න, තමන් ලෝකයේ හැම කෙනෙකුටම ආදරය කරනව දක්වන්න ඕන. මෛත්‍රිය වඩන්න, හොඳට හැම කෙනෙක් කෙරෙහි මෛත්‍රිය වඩන්න, ආදරය කරනව දක්වන්න. මුලා වෙච්ච රාගයට යට වෙන්න එපා. පාලනය කරගන්න බැරි රාගයට යට වෙන්න එපා. ආදරේ නාමින් රාගයට වහල් වෙන්න එපා. ඒ තුලින් තමා ගොඩාක් දුක් විඳින තැනට වැටෙනවා ඒකාන්තයෙන්ම. ඒ නිසා ජීවිතේ තව තවත් එන්න එන්නම ප්‍රශ්න ගොඩක් තමාට අත්වෙන්න ඉඩ කඩ තියෙනවා. රාගයට පෙළඹීම, ආදරේ නාමයෙන් රාගයට වහල් වීම නිසා. ඒ නිසා
ඒක පැතිකඩක් අම්මලා තාත්තලා විඳවනවා දරු ආදරේ නැහැ කියලා හැම තැනම කිය කී යනවා බලන්න වයසට ගියත් තමන්ට ආදරයක් කරුණාවක් කැමතිසිම ඕනේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන කෙනෙක්ව ජීවත් කරවන්න ආදරයක් ඕනේ කියලානේ හැම කෙනෙක්ම කියන්නේ ඔයා උපන්නේ මං වෙනුවෙන් ඔයා මගේ ආදරේ ඔයා මගේ ජීවය එහෙමයි කියන්නේ ඔයා නැත්තම් මම මැරෙයි ඔයා නැත්තම් මට ජීවිතයක් නැහැ ඔයා තමයි මගේ ජීවිතේ ඔයාගේ මගේ පණ තියෙන වචන ඔක්කොම දාලා බැඳිලා යනවා පස්සේ විඳවනවා මුල් කාලේ ආදරෙන් සෙනෙහසින් වෙල්ලා හිටපු අය පස්සේ කාලේ ගහමරාගෙන නැටි අන්තිට බලන්න ගෙවල් වල හොඳට රණ්ඩු සර්වල් නැටි බලන්න කොච්චර මුල් කාලේ හොඳට හිටියා පස්සේ කාලේ ණයයි පොළඟයි වගේ වෛර සසර පුරා වෛර සසර පුරා වෛර විතරන්නේ බද්ධ වෛර ගොඩාක් විඳවන ප්‍රශ්න ජීවිතේ අරබුද කාමකටළු ගොඩාක් මේ වගේ ඒ නිසා ආදරයෙන් නීච වෙලා යන්න එපා රාගයෙන් නීච වෙලා යන්න එපා වැදගත් චරිතේ රැක ගන්න තමන්ගේ වැදගත් චරිතේ බලන්න බලන්න මේ ලෝකේ ඇත්ත ස්වභාවය බලන්න හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා ආදරයක් කරුණා ආදරයක් මෛත්‍රියක් වුණත් හොඳට වඩපු නැති හිතක මෛත්‍රිය කරුණා වුණත් අනිත්‍ය වෙලා යනවා ඒ නිසා මේ හැම එකක්ම අනිත්‍ය වෙලා යනවා වෙනස් වෙලා යනවා ඒ නිසා හැම දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න අනිත්‍යයි කියලා හැම දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න අනාත්මයි කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ තමාගේ වසඟේ පවත්වන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ ඒ නිසා හොඳට හිතන්න තමාට වැරදිච්ච තැන තමාට වරදින්න තියෙන තැන මේ වෙනකොට ඔබ වැරදිලා බොහෝ දුක් විඳ විඳ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නමුත් මේ වෙනකොට සමහර කෙනෙක් ඒ මට්ටමට පත් වෙලා නැහැ මේ මම ওই தත්ත්වයට පත් වෙන්නේ නැහැ කිය කියා පම්පෝරික ගහ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබට ඊළඟ මොහොතේ ඉන්න පුළුවන් ඒක ඊළඟට කෙනෙක් මේ தත්ත්වයට පත් වෙන්න ඔන්න මෙන්න ഇടකඩ තියෙන කෙනෙක් වෙන්න පුළුවන් මේ தත්ත්වයට පත් වේවි කියලා බයෙන් තැති අරගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් කොයියම් කෙනෙක් වුණත් ඔබ අපි හැමෝටම අත්වෙන බිහිසු නිරනම රාගයට වහල් වෙච්ච ලෝකේ මේ රාගයට වසඟ වෙලා අපි විඳවන විඳවිලි ටික ඒ නිසා මේ කරුණ හොඳට තේරුම් ගන්න හැමතිස්සෙම බලන්න මේ අනිත්‍ය වශයෙන් දකිමින් අනාත්ම වශයෙන් හැම දෙයක් තියාම බලමින් ආධ්‍යාත්මික සැනසෙල්ලකට යන්න යමක් එකතු කර ගන්න ජීවිතේට හැමතිස්සෙම පුරුදු කර ගන්න ආධ්‍යාත්මයට මේ හිත දියුණු කර ගන්න රාගයට යට වෙන්නේ නැති හිතක් හදා ගන්න අනිත්‍ය වශයෙන් හැම දෙයක්ම දිහා බල බල හිත හදන්න පුළුවන් හිතක් හදන්න ඊළඟට අනාත්ම වශයෙන් හැම දෙයක් දිහාම බල බල හදන්න මේ හිත දියුණු කරන්න මේ හිත ප්‍රඥාව වඩන්න ගුණධම් ටික වඩන්න ධර්මයේ පුරුදු කරන්න ජීවිතයේ පිලිසරණකට යන්න යමක් එකතු කරන්න පිනකින් සතුට වෙන හිතක් හදන්න කුසලයෙන් සතුට වෙන හිතක් හදන්න ඔබට පුළුවන් ඔබේ හිත හදන්න ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ පිටක් හදා ගන්න ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ රැකවරණයක් හදා ගන්න සතුට උපද ගන්න බාහිරින් සතුටක් හොයන්න එපා ආධ්‍යාත්මික සැනසෙල්ලෙන් සතුටක් හොයන්න එතකොට ඔබේ ප්‍රශ්නවල පැටලෙන්නේ නැහැ ඒ නිසා ඔබ ආධ්‍යාත්මයේ නිවා ගන්න ආධ්‍යාත්මයට පිලිසරණකට යන්න ආධ්‍යාත්මික ජීවිතයේ සුවපත් කර ගන්න ඔබට සුවපත් වෙන්න පුළුවන් අපි ඔබට ආශිර්වාද කරනවා තුනරුවනි අනන්ත ආශිර්වාදයෙන් මේ දාම් කරුණ ටික තේරුම් අරගෙන ඔබට රාගීට වහල් නොව හිතක් හදාගෙන සැබෑම ආදරේ කරුණාව මෛත්‍රිය දිනු කරගෙන ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණේ ලබන්න ඔබට වාග්ය වාසනාව දාවෙත්වා සාදු 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 අද දවසේ අපි අමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අඹගහමුල හේන කුඩාවැව ගලේවැල යන ලිපිණේ පදිංචි තම ආදරණීය දෙමාපියන් වන එම් ජී ජයන්ත සමරවික්‍රම පියාණන්ට සහ ඩබ්ලිව් එම් සෝමා වර්ණසූරිය මෑණියන්ට සෙත්පතීම් පිණිස දැනට විදේශගතව සේවයේ නියුතු ජනවාරි 10 වන දින ටිකෙන අද දවසේ උපන් දිනයේ යෙදෙන පින්වත් එම් ජී අසංක ප්‍රසාද් සමරවික්‍රම මහතා විසින් එම් ජී අසංක ප්‍රසාද් සමරවික්‍රම මහතාගේ ජනවාරි 10 වන දින කියන්නේ අද දවසට යෙදෙන උපන් දිනයේ නිමිත්තෙන්
ආදරණීය දෙමාපියන් වන අමගහමුල හේන කුඩාවව ගලවැලිය නිපිනේ පදිංචි එම්ජී ජයන්ත සමරේක්‍රම පියාණන්ට ඩබ්ලිව්එම් සෝමා වර්ණසූරි මෑණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමටත් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් කල්යාණ මිත්‍ර ගුරු දේවතුන් අපගේ ගෞරවනීය පින්වත් ලකු සාමිනාසිට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වයේ දර පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට පවුලේ දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සියලු දෙනාට දුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රතිමටත් විශේෂයෙන් කුරුණෑගල මලේදේව විද්‍යාලයේ 2000 වසරේදී උසස් පෙළ හැදෑරූ සියලු මිතුරන්ට දුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රතිමටත් දායකත්වයේ දරු පින්වතුන් ටෙම්පල්වල සියලු දෙනාට නන්නරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට දුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරු උතුම් කල්ණ මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මාමුණා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූපු දුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දනාට පින් අනුමෝදන් කිරීම පිණිසත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සීල පින් උතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවා රැස්කල සියලු පින් සක්දේව දුප් ප්‍රධාන සදෙවලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපේ සැපේට පත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 රැස්කල සියලු පින් මේ සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවෝ මේ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පරලෝක ජීවිතයේ සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මාමිණා වාසී රටවාසී ලෝ වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාරික පින්වත් දරුවන්ට අනගාරික මෑණියන් වහන්සේලාට එවැගේම සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවෝ සියලු පින්වතුන්ට එවැගේම අද දවසේ මෙල්බන් නුවරසිට මේ සදාම් දේශනා පටිගත කිරීම සඳහා බොහෝසින් කැපවන අපගේ පින්වත් දිල්ලාන් ජයතිලක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ පින්කසේ අනුමෝදන් වෙත්වා සියලු දෙනාට තුනුරුවනි අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා පරලෝක සුගති ගාමි වෙත්වා සසර දුකින් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.